මේ තියෙන්නේ මේ ඔළුව කියන්නේ ෆ්ලැට් වෙලා වගේ අහට තියෙන්නේ. මේක මේ මෙතනින් මැහුම් දාලා තියෙන්නේ. මේක මේ කට්ට කියන්නේ මේ ඇතුලෙන් තමයි කට්ට දාන්නේ. එතකොට අනිත් පැත්ත වගේම හොඳට තියෙනවා. දැන් කියන්නේ ඇතුලේ මොලේ විතරයි කියන්නේ හමට විතරයි වැහිලා තියෙන්නේ. මේ report එක නේද? මේ ළඟදී දීපු report තියෙනවද ඒ වගේ කියපුවා? කට්ට කපා පිළිවෙළු මෙයා කරපු එක report එක ඔය. මේ ළඟදී ඔය කට්ට කපපු එක නේද? අයින් කරපු එක නේද? CT scan එක තියෙනවා. මේ මගේ මහත්තයා මෙයාගේ මේ ඔළු කට්ට අයින් කරලා තියෙන්නේ. මෙයාගේ ඔළු කට්ට බද්ධ කරගන්න අපිට සල්ලි නෑ. අපිට අනුකම්පා කරලා පුළුවන් නම් කවුරු හරි අඳුන නෝනෙක් මහත්තයෙක් අඳුර ගන්න. ඒක දුක දැකලා අපේ දුක දැකලා කවුරු හරි පින්වන්ත නෝනෙක් මහත්තයෙක් ඉන්නවා නම් අපිට අනුකම්පා කරලා මෙයාගේ කට්ට දාගන්න කී පුළුවන් විදිහින් අපිට උපකාරයක් කරන්න. අපිට මේ ලක්ෂ දෙක අමාරු ගමුදලක් යනවා. අපිට ඒක හොයාගන්න නෑ අමාරුයක් හොයාගන්න. මගේ ළමයි නුත් පොඩි. මට අනිත් දේ මොකද බොනේ වමම හරි කරගත්තේ කි. මං කියනවා තේරෙනවද? තේරෙනවා ටිකක්. කියන මතක ශක්තිය අඩු ඒවා මුකුත් නැද්ද? ඒක තමයි තේරෙන මේක. මම පොඩ්ඩක් අඩුයි. හා. ටිකක් තේරෙනවා. තේරෙනවා. කියන වැඩ පළක් කරගන්න අමාරුද? මම කලින් මේ ඔළු දෙනවා. ඔළු වල දෙනවා. අර පුටු ගන්න ළඟින් දෙනවා. හා. දැන් මෙහෙ රෙදෙනවා ඒවා මුකුත් තියෙනවද? ඇවිදින්නත් බෑ. ඒ කියන්නේ කට්ට දාලා තියද්දි මොකද? දවල් නිදි ගන්නවා. කැරෑට නිින්ද යනවද? රෑට නිින්ද යන්නේ නැහැ. සීටි ස්කෑන් එක අරන් බලමු ඊට පස්සේ මොකද්ද කියලා හොයාගමු. ඔව්. අරන් බලනකොට කිව්වා මේ ඔළු කැට්ට දිග ඇරිලා මේ මොලේට ඇනිලා තියෙන හින්දා තමයි එයාට ඇවිදින්නයි කතා කරන්නයි අපහසු කියලා. හා හා. ඒ ඉඳා අය අයින් කරන්න ඕනේ කිව්වා. අයින් කරලා හදලා දාන්න පුළුවන් නම් ආයේ ඒ කට්ටම දාමු කියලා ડોක්ටර්ලා කිව්වා. ඔව්. ඒක ඔපරේෂන් එක කරනකොට ඒ දාන්න පුළුවන් නම් ඔය කපන ගමම ඒක හදලා හැමෝම දානවා. හ්ම්. බැරි නම් අපිට කිව්වා ලක්ෂ දෙකක් දෙකම වරක් විතර යනවා කට්ට ගෙන්නන්ද. ඔව්. මේ සල්ලි හදා ගන්න ඉතින් කියලා. හ්ම් හ්ම්. ඒක දාන්න බැරි හින්දා දැන් ડોක්ටර්ලා ඔපරේෂන් එක කරලා ගෙදරට එව්වා. ඔව්.
අම්මේ අපි කොහෙටද මේ ඇවිල්ලා ඉන්නේ? මේ අනුරාධපුර මිහින්තලේ සීපුගල මගමට ඇවිල්ලා ඉන්නේ. අනුරාධපුර මිහින්තලේ නේද? දැන් මොකද්ද මේ මහත්තයා නේද? ඔව් මහත්තයා. හා මොකද්ද මහත්තයාගේ මේ තියෙන ප්‍රශ්නේ? කොච්චර කල් වෙනවද ඊට පස්සේ ඉස්පිරිතාලෙන් ගියා උණු කට්ට අයින් කරන්න ඕනේ බේරන්න විදිහක් නැහැ නැත්තම් කියලා. ඔව්. ඊට පස්සේ උණු කට්ට අයින් කරා. හ්ම් හ්ම්. අයින් කරලා බේරලා එයාගේ උණු කට්ට ආයේ අවුරුද්දක් විතර යවලා ආයේ දැම්ම ඩොක්ටරලා. ඔව්. දැම්මන් පස්සේ ඒ උණු කට්ට හරියේ නැහැ. ඒක විස වේද ගිහින් මෙයා වුණා. හ්ම් හ්ම්. ඊට පස්සේ ඒක අයින් කරලා ආයින්නකොට ඩොක්ටර්ව අවදානම් වෙරි. ඔව්. මේ උණු කට්ටත් බද්ද ගන්න ඕනේ ප්ලාස්ටික් එකක්. හ්ම්. ඊට පස්සේ අපි අපිට උදව් කරා. මේ රට ගිහින් ඉතාලියෙන් අයියා කෙනෙක් උදව් කරා. ළමයි කට්ටිය අපේ සහෝදරයෝ ඔක්කොම එකතු වෙලා ඒ කට්ටට 142000ක් ගියා. ගියා. ඔව් ඒ කට්ට යාළ ඔක්කොම එකතු වෙලා අරන් දුන්නා. හා ඒක එතකොට මේ ඔලු කට්ට රජයෙන් බද්ධ කරන්නේ නැහැ. අපි අරන් දෙන්න. අරන් දෙන්න කිව්වා ස්පිරිතාලෙන් බද්ධ කරා. බද්ධ කරා. ඔව්. ඊට පස්සේ ඒක මේ වෙනකම් දාගෙන හිටියා. හා හා. ඊට පස්සේ මේ නැට මාසයක් විතර මේ ඇවිදින්න බැරුව කතා කරන්න බැරුව ගියා. ඊට පස්සේ ඉස්පිරිතාලට අරන් ගියාම කිව්වා ඩොක්ටර්ලා කිව්වා සීටි ස්කෑන් එකක් අරන් බලමු ඊට පස්සේ මොකද්ද කියලා හොයාගමු කියලා. අරන් බලනකොට කිව්වා මේ ඔලු කැට්ට දිගේ ඇරිලා මේ මොළේට ඇලිලා තියෙන හින්දා තමයි එයාට ඇවිදින්නයි කතා කරන්නයි අපහසු කියලා. ඒ හින්දා එයා අයින් කරන්න ඕනේ කිව්වා. අයින් කරලා හදලා දාන්න පුළුවන් නම් ආයේ කට්ටම දාමු කියලා ඩොක්ටර්ලා කිව්වා. ඊට පස්සේ ඔපරේෂන් එක කරනකොට ඒ දාන්න පුළුවන් නම් ඔය කපන ගමම ඒක හදලා හැමෝම දානවා කියලා. බැරි නම් අපිට කිව්වා ලක්ෂ 202000ක් විතර යනවා කට්ටක් ගෙන්නන්ද. ඔව්. සල්ලි හදා ගන්න ඉතින් කියලා. හ්ම් හ්ම්. මේක දාන්න බැරි හින්දා දැන් ඩොක්ටර්ලා ඔපරේෂන් එක කරලා ගෙදරට එව්වා. ඔව්. දැන් ආයි කට්ටට සල්ලි හොයා ගන්න අපිට වත්කමක් නැහැ. නැහැ. මහත්ත කලි මොකද ජොබ් එක කරේ? දැන් එයාට මේ පිට්ටක නිතර නිතර හැදලා හැප්පුණාන් පස්සේ දැන් පිට්ටක හැදිලා වැඩනවා නිකම්ම. ඔව්. කල්පනාවත් නැහැ සෝ පොඩි ළමෙක් වගේ ඉන්නේ. මේ ළමයිට තියෙන මොළේවත් මෙයාට නැහැ. ආ දැන් එහෙම නැහැ. මොකක් හරි කිසිම දෙයක් කරන්න. ඒවත් තේරෙන්නේ නැහැ මෙයා. හා හා. එපා කිව්වට ඒක මොකද්ද බරපතලකම තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැහැ. එතකොට දැන් මේ පුතයි දුවයි තමයි ඉන්නේ. දුවයි පුතයි. පුතාගේ වයස කීයද? පුතා 14යි. නෑ හතර ඉස්කෝලේ කීයද ඉන්නේ දැන්? දැන් 10 වසරට පාස්. දුව? දුවට 9යි. 9යි. දැන් එතකොට මෙයා ඉස්කෝලේ යනවා. ඔව් ඉස්කෝලේ යනවා. හා එතකොට දැන් ඔයා රස්සාවක් කරනවද? මන්සෙත් ගොවිතැන් තමයි කරන්නේ. කරන්නේ මොනවද සාමාන්‍යයෙන් කරන්නේ ගොවිතැන්? අපි කියන්නේ කණ්ඩ අපිට මහලු කොට නැහැ. ඔව්. කණ්ඩ මේ අක්‍ර භාගයට ද තිනවා ඒක කර ගන්නවා. ඒ කණ්ඩ එළවලු වලින් මේවත් පිටව ගන්නවා. ඔව් ඒතකොට ජීවත් වෙන්නේ කොහොමද දැන්? ජීවත් වෙන්නේ සහෝදරයෝ තමයි උදව් කරන්නේ. උදව් කරන්නේ. සහෝදරයෝ එයාලාම ගියක්කලා අයියලා තමයි ඉතින් බලන්නේ. එයාලටත් නැහැ සර් කියන්නේ අක්කලා. හා. එයාලත් මේ ගාමට තමයි ඉන්නේ. එයාගේ දරුවෝ ඒ උගන්නනවා. ඒ ගමන් අපි අපිටත් බලනවා ඉතින්. ඔව්. එයාලා තමයි උදව් කරන්නේ. උදව් උපකාර කරන්නේ. ගමේ කට්ටියත් බලනවා. හා හා. දැන් අවුරුදු 7ක් තිස්සේ මේ කට්ට තිස්සේ මේ එතකොට මේ තාත්තා තාත්තරත් ඉන්නව මං ගව ළමයා තියෙන්නේ. ඒ කියන්නේ ඔයාලගේ තාත්තා මහත්තයා තාත්තා ඔයාගේ තාත්තා මේ එයාටත් වගුරු අමාරු. හා හා හා. එයාටත් හැම මාසෙම ක්ලිනික් කරන් යනවා. මෙයාත් හැම මාසෙම ඉතින් ඉස්පිරිතාලෙම තමයි වැඩේ අරගෙන යන්නේ. හා ක්ලිනික් වල යන්න ඕන. ඔව්. දෙන්නම අරන් යන්නේ මං තමයි. හා හා හා. එක්කලා යන්නේ සල්ලි දුන්නම අරගෙන යනවා. ඔව්. මම අරගෙන තමයි ගිහින් ජීවත් වෙන්නේ. දැන් මේ ළඟදිද මේ ඔලු කට අයින් කරේ එතකොට? දැන් ඔලු කට අයින් කළා දවස් 5ක් විතර. 5ක් විතර. එතකොට දැන් ඔලු කට බද්ධ කරන්න අය කියන්නේ දිනයක් දීලා තියෙනවද? ආයි සර් සතියකින් අරන් එන්නේ. හා හා. සතියකින් අරන් ඇවිල්ලා මේ එයාලා හරියටම දෙන ඔලු තුවාලය අලුත්නේ. ඔව්. ඒ දිනේ හරියටම දෙන්න ඕන. අපි සල්ලි හදා ගන්න ඉතින් එහෙම කියලා කිව්වා. ඒ සල්ලි යනවා 1,200,000ක් දෙකමාරක් විතර යනවා. හ්ම් හ්ම්. ඒක ඉතින් හදාගන්න කියලා කිව්වා. ඔව් එතකොට ඔලු කට්ට ඔයාලා ප්‍රයිවට්ද ගන්නේ? ඔව් සර්. අපි ප්‍රයිවට් අපි ඉස්සලා එකක් එහෙම අරන් දුන්නේ. හ්ම්. සල්ලි බැඳන් පස්සේ මේ එයාලා ගෙනත් දෙනවා. හා හා. කොහෙටද සල්ලි බඳින්න ඕන? ඒ කම්පැනි එකට. හා.
අපි ගත්තේ කිරුල බලන්නේ. ආ හේ. කෝඩියක් කියලා. හා හා. ඒකෙන් තමයි ගත්තේ කට්ට. හා හා. දැන් මෙහි ડોක්ටර්ලා දෙන්නා කිව්වා අපිට විස්තරය ඔක්කොම. ආ ඒ ටික. ඔව් විස්තරය දීලා මේ ගන්න ඕන වෙනත් එක්ක සම්බන්ධ කරන්න කිව්වා. ඒ මේ ආරං ගිහිල්ලා පෙන්නුවාන් පස්සේ. ඔව්. ඒ දිනේ හරියට මෙයා කරගෙන. දැන් මෙයාට කතා කරන්න නම් මනගේ බැරිද? කතා කරනවද? එවිනවා. මං කියනවා තේරෙනවද? තේරෙනවා ටිකක්. තේරෙනවා ටිකක්. කියන්නේ මතක ශක්තිය අඩු ඒවා මුකුත් නැද්ද? ඒක තමයි තේරෙන මේක. මම පොඩ්ඩක් අළුයි. හා. ටිකක් තේරෙනවා. තේරෙනවා. කියන්නේ වැඩ පළක් කරගන්න අමාරුද? මම අළු මේ ඔලුව දෙනවා. ඔලුව දෙනවා. අර පුටු ගණන් ළඟින් දෙනවා. හා හා. දැන් මෙහෙ රෙදෙනවා ඒවා මොකක් තියෙනවද? නෝ මම දැන් මම හින්ද බලන්නේ. හා හා. එදින්ද බෑ. එදින්නත් බෑ. ඒ උඩ කැක්කුමයි කියන අර ඔළුවට බාන්නේ. කන්දේ කරනවා. හා ඒ කියන්නේ කට්ට දාලා තියද්දි මොකද? දවල් නිදි ගන්නවා. දවල් නිදි ගන්නවා. හා හා. කැරෑර නිින්ද යනවද? නිින්ද නැහැ වගේ. හා රෑට නිින්ද යන්නේ නැහැ. හා හා හා. කියන්නේ මෙහෙ ඔයගේ කියන්නේ කැක්කුම් දෙන ඒවා ය මොකක් තියනවද ඔළුව? ඔළුව කැක්කුම තාම කැක්කුම. හා හා හා. හැදින්න බෑ. හැදින්න බෑ. ඔයාලා මේ කියන්නේ සිද්ධිය වෙනවා මතකද? කැක්කුම මේ බවදින්. ඔව්. බවදේ අපතේ පුළ. හා හා හා. කට දැම්මම පස්සේ හොඳ තත්ත්වෙක හිටියා. ආ එහෙමද? 75 ගේ ඉඳලා ගුණයක් තියෙනවා. ආ එතකොට කට දැම්ම දෙහට වැඩ ඉතින් ඔයාලා ඔක්කොම ඉස්තරේ ගිහුවා ඉතින් අපිට. දැන් මේවා ගලවලා පොඩ්ඩ බලන්න පුළුවන්ද? බලන්න පොඩ්ඩ. කියන්නේ මේකට විස බීජ යන්න නම් මනම් එහෙම හොඳ නැද්ද? ඔව් සර් මේක ගලවන්න කියන්නේ මේ පරිසම් කරගන්න කිව්වා. හා. මේ සති දෙකක් යනකම්. හා හා හා. අපිට මෙහෙම විත් කරන්න එපා කිව්වා. හා හා. එයාලගේ මම කපලා නෑ මම. දැන් කට්ට බද්ධ කරන්න කොහෙටද? ඔය පැත්තට සර්. ඔය අංකලා දින පැත්තට. හා මේ කොණ්ඩේ හැම ඇවිල්ලා තියෙන්නේ? ඔව් ඒ නිකන් හාම විතරයි තියෙන්නේ. හා හා. හා හා. ඒක තමයි මහුන් දාලා මහලා මෙව කරලා තියෙන්නේ. ඒතර ඒක තියෙන කොණ්ඩෙත් එක්ක තියෙන්නේ මෙතනින් කපල ඉවරලා මේ අයින් කරනවා. අයින් කළ වෙලාව කට්ට ඇතුළට දාලා තමයි ආයි මහන්නේ. ඉස්සෙල්ල තැන 25 තියෙන තමයි බද්ධ කරලා තිබුණේ ඔය අර. ඒක කට්ටදාලා තිබ්බේ නැහැ 25ක්. එයාලා කියන විතරම. හා හා. ඒකේ තියෙනවා ඉතින් ඒ 25ක් තමයි මේ කට්ටයි අර කට්ටයි සම්බන්ධ කරලා තිබුණේ. ඔව්. දැන් ඉතින් කට්ට තමයි බද්ධ කරගන්න ඕනේ. බද්ධ කරගන්න. අවදානම් වැඩි ඉන්නේ වැඩි මොකද? දැන් වයස කීයද? දැන් 36. 36 කරනවා.
Curi dua, tata katakan nih deh. Katakan. Katakan. Tata sani pergan deh. Hmm? Tata ladre deh. Berak ladre deh. Nih tata kita mau kita hitin nih. Hmm? Neng orang kanan bone iwa ini deval muka deh. Neng iwa kau tuh gimana deh ini? Hemat aku kanan bone tiye nama deh. Tiye hemat gimana deh nama? Neng tata hundi ngitiya nangi ding awur udder ready tikar, nih deh. Neng awur udder ready kat tinne. Tata sani piting ready kan nat ben nih deh. Tata sani pergerakan tanah muda ini. Api deh hoya ganda ne, amaru ya api hoya ganda. Makin lama ini tuh poli, mata anik teh wakana boni wamu hari kerja gattegi. Mata yang kita baca kerja ganda mata. Kau luar ping mata noni ku hati kini mana? Mata udah wakan. Hoya ada butuh bawa teh. Mereka kita baca kerja gatta neng. Mereka awal dah ada cipta karya dua nama, dengan yang mereka ini tata tetek berdunut, mereka lawat berdunut, eh agi cinti, nanti mereka ni tetek nama doktor lawat dah nak kila kila tin, tinggal pe kat tempat dengarkan tu salin ya, agi lama ini dengan nak poli, mata tu mukut kerjakan ni begian ni, mati ada ala yang ni deh, eh awal agi tu ni apa poli nama ikut agi ni, tinggal kau orang ini nak ngapit udah ugaran tu. Orang ada butuh bawa teno, insid teno, tahu orang yang betul tahu kerana anda pergi duka dekat lapi, lama ini anda duka dengan anda ini, eva kerana anda, waktu mana, api tu jangan ter, mengajak kalau ia lah, damai kat kita mau tahu kerana ni, api yang ini eva kalau mana eva api tu, mahal kerana cek, mahal cek, kat terdakan tu tahu kerana, tahu orang bingung atau nonik mahat. Kurunegel Lanka Paura Pingwant Puja Nagarayak Vena Mihintale Pradeseta Tama Ada Api Avilla Tiyenne Itin Ada Ape Nimadu Davasak Mahasikurada Dine Itin Ape Nimadu Tipunat Api Gedara Ape Veda Katayitu Karagan Netu
ඉතින් මේ අම්මා මට දවස් දෙක විතර කලින් දැනුම් දුන්නා මගේ මහත්තයා අවුරුදු 7කට කලින් රිය අනතුරකට ලක් වෙලා Taman රාජකාරිය කරලා එද්දින් බයික් එකේ හැප්පිලා මහත්තයාගේ ඔලු කට අයින් කරලා ඉතින් ජීවිතේ බේරගෙන තියෙන්නේ බොහොම අමාරුවෙන් මේ දරුවෝ දෙන්නගේ පෙර වාසනාවකට මාස 3යි නේද මාස මේ චෝටි දුවට මාස 3ක් වෙද්දින් තාත්තව රිය අනතුරකට ලක් වෙලා ඉවරලා තාත්තගේ ඔලු කට අයින් කරන්න සිද්ධ වෙලා තියෙනවා ඉතින් පුදුම දුක්බර කතාවක් ඉතින් දවස් දෙකක් වගේ ඇතුළත අපිට එන්න සිද්ධ වුණෙත් මේ අම්මගේ දුක් ගැනවිල්ලා අහලා අපේ හිතත් උණු වුණා ඉතින් මේ ඇත්තක් කියලා වටහා ගත්ත ලංකාපවර අපේ ටීම් එක අද දිනේ මේ නිවසට ආවා ඉතින් එද්දින් අපි S2කට දැක්කේ පුදුම හිතට දුකක් දැනෙන කරුණක් ඉතින් තාත්තට කතා කරද්දිනොත් ඒ හැටි තේරුමක් නැහැ ඉතින් වයස 36 36ක් වෙන හොඳ වයසක ජීවිතය ගත කරන තාත්ත කෙනෙක් ඉතින් තමන්ගේ වැඩ රාජකාරි පාඩුවේ කරගෙන දුවා දරුවන් බලාගෙන රැකී ආරක්ෂාව කරගෙන කාටවත් අත නොපා ජීවත් වුණ පවුලක් ඉතින් ඒ වුණත් දැන් වෙලා තියෙන අකරතැබ්බිය ආනුව තමන්ගේ දුක පින්වන්ත ඔයාලට කියන්න වෙලා ඉතින් මේ වගේ වැඩසටහන් අපි ගෙන එන්නේ තරුණ පරපුරටත් ආදර්ශයක් වෙන්නත් එක්ක ඉතින් මේ වගේ දුප්පත් අහිංසක මිනිස්සයන්ට පින්වන්ත ඔයාලා දෙන උදව් උපකාර වලින් යම්කිසි සේවාවක් සිදු කිරීම තමයි ලංකාපවර අපේ පරමාර්ථය වෙන්නේ ඉතින් අපි තරුණයෝ හැටියට එකතු වෙලා ඔයාලටත් ආරාධනා කරනවා මේ වගේ දුප්පත් මිනිස්සු වෙනුවෙන් උදව් උපකාර කරන්න ලංකාපවර අපිත් එක්ක එකතු වෙන්න කියලා වෙලා සදාහිතින් ඉතින් ඒ වගේම මේ තාත්තට අවශ්‍ය වෙන්නේ මේ චූටි දුවට අවශ්‍ය වෙන්නේ මේ පුතාට අම්මට අවශ්‍ය වෙන්නේ මේ තාත්තව ජීවත් කරගන්න. ඉතින් තාත්තට කිසිම දෙයක් කරන්න ශක්තියක් නැහැ. තමන්ගේ අම්මට දරුවන්ට උදව් උපකාර කරන්න තමන්ගේ දරුවෝ රැක බලා ගන්න අවුරුද්දට රෙදි ටිකක් අරන් දෙන්න කෑම බීම ටිකක් අරන් දෙන්න මේ තාත්තගේ හිතේ තිබුණත් හයියක් තාත්තට කර කියා ගන්න දෙයක් නැහැ අන්ත අසරණ වෙලා තියෙන්නේ. ඉතින් ගියත් දොරක් කලින් තමන් රැකී ආරක්ෂාව කරගෙන වෙලා හදාගත්තට දැන් කර කියා ගන්න දෙයක් නැහැ අවුරුදු 7ක් කිසිම ආදායමක් නැතුව තමන්ගේ පවුලේ කට්ටිය දෙන දේවල් වලින් තමයි යැපුණේ. ඒත් දැන් හැමෝටම මේ තියෙන තත්ත්වෙත් එක්ක අමාරුයි. මේ අම්මා කියන විදිහට මේ ඔලු කට්ට බද්ධ කිරීමට ලක්ෂ 2කමාරක පමණ මුදලක් මෙයාලට වැය වෙනවා. ඉතින් අපි ඒවා ඔයාලට පුළුවන් නම් යම් කිසි කෙනෙකුට ඉදිරිපත් වෙලා සම්පත් මට මෙන්න මේ විදිහට මෙයාලට මෙන්න මේ වගේ උදව්වක් කරන්න පුළුවන් කියලා ලංකාපවර අපිට පුළුවන් මේ හැම දෙයක්ම හොයලා බලලා මේ තාත්තට අවශ්‍ය කරන ඔලු කට්ට බද්ධ කරලා දෙන්න. ඉතින් ඒ ඔලු කට්ට බද්ධ කරලා දීලා ඒ පින්කමට සහභාගී වෙලා ඉතින් ඔයාලට ඊළඟ වීඩියෝ එකේදී අපිට පෙන්වන්න පුළුවන් ඔයාලා දීපු උදව් උපකාර අපි මේ ඇයට ලබා දුන්නා මේ ඔලු කට්ට බද්ධ කරලා දුන්නා ඉතින් මහඟු පින්කමක් වෙනවා ජීවිතයක් මනුස්ස ජීවිතයක් රැක ගැනීම ඒ වගේම සත්ව ජීවිතයක් වුණත් කාගේ වුණත් ජීවිතයක් ඉතින් වයස 36ක් කියන්නේ ඇත්තටම ලොකු වයසක් නෙමේ ඉතින් මේ චෝටි දුව දිහා බලලා මේ අම්මා දිහා මේ දරුවෝ දිහා බලලා යම් කිසි කෙනෙක් කවුරු හරි මේ තාත්තා වෙනුවෙන් උදව්වක් උපකාරයක් කරන්න කියලා වෙලා ලංකාපවර අපි ආදරෙන් මතක් කරනවා. ඉතින් ලංකාපවර අපේ වීඩියෝ බලන ඉතින් කවුරු හරි ඉන්නවා නම් මේ තාත්තා වෙනුවෙන් උදව්වක් උපකාරයක් කරන්න කියලා තමයි අපි බගයාපත්ව ඉල්ලා සිටින්නේ. ඒ වගේම තරුණයෝ වශයෙන් අපි මේ කරන සමාජ සේවාව දැකලා සමහර විට ඔයාලට මේ තාත්තා වෙනුවෙන් උදව්වක් උපකාරයක් කරන්න නැති වෙන්න පුළුවන්. හැබැයි ලංකාපවර අපේ channel එක subscribe කරගත්තොත් තව දහස් ගානකට මේ channel එක පෙන්නනවා. ඒ වගේ කවුරු හරි ඉදිරිපත් වෙයි මේ තාත්තලා වගේ අහිංසක මිනිස්සු වෙනුවෙන් උදව්වක් උපකාරයක් කරන්න. ලංකාපවුර අපි ඉදිරිපත් වෙන්නේ උදව්වක් අවශ්‍යම නැති බැරි අසරණ වුණ පවුලක් වෙනුවෙන් උදව්වක් උපකාරයක් කරන්න. ඉතින් ඔයාලගේ දෙමව්පියෝ සිහිපත් කරලා තමන්ගේ දුව දරුවෝ වෙනුවෙන් තමන් වෙනුවෙන් උදව්වක් උපකාරයක් කරන්න පුළුවන් නම් ඇත්තටම ගොඩක් පින් සිද්ධ වෙනවා. ලංකාවේ වගේම විදේශගත වෙලා තමන් දුක් මහන්සියෙන් උපයා ගන්න ධනයෙන් තමා මේ අහිංසක මිනිස්සු වෙනුවෙන් උදව් උපකාර කරන්නේ. ඉතින් ඒ එවන ධනය නිසි කළමනාකරණයක් කරලා මේ අවශ්‍ය වැඩ රාජකාරි වලට යොදවන එකයි ලංකාපවර අපි කරන්නේ. ඉතින් තරුණයෝ හැටියට අපිට කරන්න පුළුවන් දේ අද අපි කරා. ඉතින් ඔයාලට පුළුවන් නම් මේ සඳහා උදව්වක් උපකාරයක් කරන මෙන් අපි කාරුණිකව ඉල්ලා සිටිනවා. කතා කරන්නේ නැහැ නේ යා දුකෙන්නේ නම මොකද මා පුතාගේ ඈ කතා කරන්නේ නැහැ මම කියන්නෙත් බෑද ඈ කරන මාමලත් එක්ක පුතේ දුකයි වර නේද බලමු පුතේ අපි තාත් ඉතින් ගොඩ ගන්න බලමු ඈ මොනවා කරන්නද නේද තමන්ගේ තාත්තට ඉතින් මොනවා හරි වුණාම තමන්ට දුක තියෙන්නේ නේද
අපි කොහොම හරි මාමලා එකතු වෙලා නැන්දලා මාමලා එකතු වෙලා තාත්තා කොහොම හරි බේරගමුකෝ ඈ උණු කට්ට බද්ධ කරලා දෙමු කොහොම හරි අඬන්න එපා ඉතින් අපි උදව් කරනවානේ අපි ඇවිල්ලා තියෙනවා වල උදව් කරන්නේ ඈ අඬන්න එපා පුතේ අපි තාත්තා බේරලා දෙන්නම්කෝ තාත්තා හොඳ කරලා දෙන්නම්කෝ අපි ඈ හාද අඬන්න එපා ඉතින් අපි හොඳ කරලා දෙනවා තාත්තා ඈ හරිද අපි විශ්වාස කරගන්නකෝ ආය එනවා දවස් 3 4කින් ඈ හාද ආ එන්නේ තාත්තට තාත්තට ඔලු කට්ටක් දාන්න සල්ලි එකතු කරගෙන හාද හා කියන්නකෝ ඈ තාත්තට ඔලු කට්ටක් දාන්න සල්ලි එකතු කරගෙන ඉන්නේ ලංකාපෞරේ මාමල ඈ හඳන්න එපා ඉතින් තාත්තලා ආදරේ මෙයා ගොඩ ජීවිතේ ඉතින් දුකයි තමයි මොනව කරන්නේ නේද? මෙයා තනියෙන්ද එතකොට ආවේ බයික් එකේ? ඔව් සර් වැඩ ඇල්ල. වැඩ ඇල්ලනකම්. මොකද්ද හැප්පුණේ? හැප්පුණේ කියන්නේ පාර හරහා කොල්ලෙක් පැනලා එන බයික් එක. ආ එහෙම. එයාට මොකුත් දුන්නේ නැහැ. ආ පිටිගෙන. ආ. මෙයා විසික් කරලා ගිහින් මට් එක තිබිලත් ඔය. තිබිලත්. හෙල්මට් එක තිබුණ නැත්තම් ඊට ඊට. පුදුමම මොලේ ලේ බහැලා කියලා. ආ එහෙම. මාසෙක ක්ලිනික් කරන මනම් ඒ වැඩ යන්න බෑද? ඔව් සර්. යන්න ඕනේ. මම මාසෙම යන්න ඕනේ. හා. කියන්නේ පිට් එකට බෙහෙත් දැත්තේ නැත්නම් වේලක් ඔය දුමත් හැදෙනවා පිට් එක. හැදෙනවා. ඒ වට සාමාන්‍ය ඉතින් කොයි වගේ මුදලක් යනවද? හැම මාසෙම හැම බෙහෙත් එකම ඉස්පිරිතාලේ නේ එව්වත් ඉතින් ගෙවල තමයි ගන්න. ගෙවල ගන්න තියෙන්නේ. නාන්න බෑ. එතකොට ඔළුවේ නාන්න අඩම්ම නම් ඒව මොකොත් බෑද? ආ මූණ හොද ගන්න ඒව ඒව විතරයි කරන්නේ. හා. එතකොට ඇඟ හොදන අඩම්ම නම් ඒව කරනවා. ඇඟ හොදන්නේ නැහැ. ආ එහෙමත් බෑ. එහෙම. ප්‍රශ්න තමයි ජීවිතේ නේද? ඇහැ තිබිලා තියෙන්නේ. ඒ කියන්නේ ඇහැ තිබිලා තියෙන්නේ අර මේ කට් අයින් කරපු හින්දාද? එහෙම වෙන්නේ නැද නේ. නැත්තම් ඇහැ තිබිලා තිබුණේ නැහැ හොඳට තිබුණා ඒ වගේ. කට් දාගත්තොත් සාමාන්‍ය තත්ත්වේ මේව කරගන්න පුළුවන්. නේද? වතුර.
Mana waktu baru ama orang dia ni? Waktu baru ama orang deh. Dia bela ada? Nenah. Eh na? Macam mana? Kumpul pelan pelan ni kaya macam mana? Ha. Ada tadah corona tu. Ha. Kita ada tadah kita pendol tetap kau sambul na. Nenah, spesial orang nenah ni deh. Eh, visa dan waktu baru dekala. Ha, visa waktu baru dekala. Dan masa tak lama yang beri download tu dia terusin balala. Dia lah deh na. Gin oku paham singgal na. Anu na. Kadah. Ada ini kegiatan. Oh. Jadi mama raya yang lalu. Jadi kalau. Mau dengan kau dengan kau dia tu jadi ni. Ha. Me report ni kan ni ada. Me lagi report ni ada lagi apa? Kata kata ni kalau me akan report ni kau. Kami langit itu katakan apa begini, naing kerap begini ya. CT scan itu. Didas visi hatere tu naik visi aye ni ya. Naik klinik ya boleh. Klinik pot sa. Mula mula dah dah saya tu mesti dia uneh. Nee sah, ni ni dia dah pahalui jangan. Dia dah pahalui. Tapi saya lapor tu ni. Mula dia dah pahalui ni ada. Saya pahala tu lagi terangan ni. Ah, nak terus di pembahasan. Mereka lagi di kat tengah tu. Ha ha ha. Saya lagi mana hari kalau dengan nubalan dek. Aku hari mereka balan lagi ni kini mana? Aku kampak kalau. Apa itu dah buat keran? Apa itu kaya agan beri indah kian ni nanti. Apa itu kanda bonye? Apa itu perasaannya? Apa itu ini dia kali indah bulu? Kata kami baca kerana no. Yang hebat dah malay dek lagi dia indah ben. Ben ne. Kata badak kerana meh tati inne. Oh, tika kui nasir. Kui nasir. Sihir sih aku mana tu nak ada. Ha ha. Ya, sihir itu bahagia kita orang tak ada tiba isel. Tiba. Oh, dengan itu ni, kodil kami ikut teri deh. Teri. Meh tienni meh ulu kianne platte lawa gaya hati tienni, meka meh tani mehun dalat tienni. Meka me khat kianne ulu aing kerle vella me ayatulen tama khat dah ni tukar ani petta wagi mo hundar tiye nawa, deng kianne ayatulen mole vitra kianne hamata vitra vehilatiye ni.